කෝටි 700ක දියමන්දි කොල්ලයකටත් අමල්ගේ සහ රයන්ගේ ඇති සම්බන්ධයක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. මහරගම ඇරවුලදී කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් ඇරගෙන ගිය රුපියල් කෝටි 700ක දියමන්ති මංකොල්ලයේ පිටිපසද පාතාල නායක මදුස් සමග දුබායිදී අත්අඩංගුවට ගෙන සිටින රංගන ශිල්පී රෑන් රොයන් සහ ගායන ශිල්පී අමල් පෙරේරා සිටින බවට පොලිසිය සැක කරන බව මිරිහාන පොලිස් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසනවා. ඊවගේම මෙම මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී හෙළි වූ තොරතුරු මත රෑන් රොයන් මිරිහාන විශේෂ අපරාධ ඒකකයට ගෙන්වා මීට සති 3කට පමණ පෙර කටඋත්තරයක් ලබාගත් බවත් ගායන ශිල්පී අමල් පෙරේරාට කැඳවීමක් කළත් විදේශගතව සිටින නිසා දිවයිනට පැමිණි පසු පොලිසියට පැමිණෙන බවට දැනුම් දී ඇති බවත් එම ඒකකයේ නිලධාරී පෙබරවාරි 7 වෙනිදා පැවසුවා. ඊවගේම රයන් වෑන් රොයන් ප්‍රශ්න කිරීමේදී මාකඳුරේ මදුෂ්ණමැත්තකු තමන් නොදන්නා බව පවසා ඇතත් ඔහුගේ දුරකථන සම්බන්ධතා විමර්ශනවල වාර්තාවලට අනුව දුබායි රට සමග ඇමතුම් සම්බන්ධතා පවත්වා ඇති බවත් හෙළි වී ඇතයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. කොහොමහරි මහරගම ඇරවුලදී කෝටිපතියාගෙන් කෝටි 700ක් වටිනා දියමන්තිය පැහැර ගැනීම සඳහා විදේශ ජාතිකයෙකු සමග එය මිලදී ගැනීමට පැමිණෙන මුවාවෙන් පැමිණි ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ව්‍යාපාරිකයාගේ හිසට ගෙනියවමින් පහර දී විදේශිකයාද සමග දියමන්තිය පැහැරගෙන ගොස් විදේශිකයා අතරමඟ දමා පලා ගොස් තිබෙනවා. ඊවගේම මෙම දියමන්තිය පැහැර ගැනීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන සිදු කළ වැඩිදුර විමර්ශනවලදී විදේශිකයා මෙරටින් බැහැර ගොස් ඇති බවත් කෝටි 700ක දියමන්තිය ඩුබායි වෙසෙන මාකඳුරේ මදුෂ්‍යත ලබා දී තිබෙන බවත් හෙළි කරගෙන තිබෙනවා. ඊවගේම බස්නාහිර දකුණු බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වෙද්දි සිදුවෙමින් පවතිනවා. හොඳයි ඉතින්. කොහොමහරි මදුෂ් ඇතුළු පිරිස අල්ලා ගත්තත් සමගම රටේ වෙච්ච අපරාධ රැසක් මේ විද්දිත් ගලන් එමින් පවතින්නේ. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ඩ. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්නත් කරන්නත් එපා. ස්තුතියි.